වතාවේ අපි ඡන්ද දෙනකොට හිතන්න ඕන පළවෙනිම කාරණේ තමයි අපි ඡන්ද දෙන්නේ අපිව නියෝජනය කරන අපේ මිනිස්සු. අවුරුදු 67ක් තිස්සේ මේ රටේ දේශපාලනේ මෙහෙවලා තියෙන්නේ අපිව නියෝජනය කරන මිනිස්සු නෙවෙයි කියන. එහෙමත් නැත්නම් අපිට යම් කිසි ආකාරයක විරුද්ධ කණ්ඩායමක් අපිව තලා කරන කණ්ඩායමක් කියන එක අපි අද වෙනකොට ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. මේ පක්ෂ දෙකම අද වෙනකොට මේ දුප්පත් රටවල එහෙමත් නැත්නම් අපි කියනවා අපි දියුණු වෙමින් පවතින මධ්‍යම ප්‍රමාණයේ ආර්ථිකයක් කියන රටවල් කියලා. කොහොම හරි අපි ගොස් සාපේක්ෂව මේ රටේ මේ ලෝකයේ තියෙන දුප්පත් රටවල් ටික සූරාගනි මෙගින්න නව ලිබරල් ධනවාදී අතකොළ බවට මේගොල්ලෝපත් වෙලා අපිට කියන එක එක පක්ෂයක් ඒක කපට ගමෙන් එකත් එක්ක ඉන්නවා තව පක්ෂයක් මෝඩ ගමෙන් එකත් එක්ක ඉන්නවා මොන විදියෙන් හිටියා මේ දෙගොල්ලෝ එකම නව ලිබරල් ධනවාදී අතකොළ බවට පත් වෙලා මේ අපිව සූරාගනිමින් ඉන්නවා මෙන්න මේ தත්ත්වය උත්තරයක් හොයන්න අපිට අද වෙනකොට සිද්ධලා දෙන්න නැත්නම් අපිට මේ යෑම යන්න බෑ. අර කණ්ඩ නැතුව බලන්න හැටමහන ක්‍රමයේ ආර්ථිකයක් තියාගෙන අපිට තව දුරට යන්න බෑ. අපි කාගේ හරි ණය අරගෙන බහුගේ කාලේ අපි දන්නවා මේ මහින්ද රාජපක්ෂයාට රජයයට දෙකනේ රටවල ණය අරගෙන ඒවා මහා පරිමාණ ව්‍යාපෘති කියලා ප්‍රයෝජනයක් නැති ව්‍යාපෘති වලට යොදවල අපිට ආදායමක් නැති ආයෝජනයක් නොවන ව්‍යාපෘතිවලට යොදවල ඒවා කොමිස් ගහගත්තා. ඒක කවුරුත් දන්න රහසක්. එතකොට මේ අනික් රජයට එහෙමත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයට වෙන්නේ මොකක්ද? ඒත් ඊට වඩා අමුතු වෙනස්කමක් වෙන්නේ නැහැ කියන එක අපි ඒගොල්ලගේ අවුරුදු 17ක පාලන කාලයක් අපි දන්නවා ඊට කාලයකට කලින් තිබුණා මේ අවුරුදු 20කට කලින්. ඒතර අපි දන්නවා ඒ සමස්තය ඇතුළේ සිදුවෙන එකම ක්‍රියාකාරීත්වය. ඒතර මේකට මොකක්ද ප්‍රයෝජන කරන උත්තර? අපි දන්නවා අපි මොනවා කිව්වත් මේ රටේ තවම යන්න මේ පක්ෂ දෙකත් එක්ක කිය. හැබැයි අද වෙනකොට සංවිධානයට ලැබිලා දෙනවා මේ පක්ෂ දෙකටම එකිනෙකා පරය යන්න බැරිද? ඒක තමයි අද දින දේශපාලනික තත්ත්වය. එහෙමනම් මෙන්න මේක තමයි අපට සාමාන්‍ය මිනිස් විදිහට අපට දේශපාලනික තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්න තියෙන එක හොඳ වෙලා. එහෙමනම් ඒකට උත්තර විදිහට අපිට මේ වෙලාවට කරන්න වෙන්නේ යම් ආකාරයකින් අපිව නියෝජනය කරන්න සුදුසුයි කියලා අපට දැනෙන ජාතික දේශපාලන තලයේ තියෙන තුන්වෙනි බලවේගයක් ඉස්සරහට අරන් ගියා. මම දැන් ඒ වැඩේ අද වෙනකොට අපිට පේන්නේ කරන්න පුළුවන්කම තියෙන ජනතා වික්ටි වෙනවා. එතකොට ඒ අර ප්‍රධාන නව ලිබරල් ධනවාදී පස්සේ දුවන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හැර තුන්වෙනි බලවේගයේ විදිහට අපිට මේ මොහොතේ හඳුනා ගන්න පුළුවන් ජනතා වික්ටි ප්‍රමුණට යම් ආකාරයක වැඩි බලයක් පාර්ලිමේන්තුව ඇතුළේ දීලා අපි වෙනුවෙන් ප්‍රතිපත් සම්පාදනය කරන්න අපි වෙනුවෙන් නීති සම්පාදනය කරන්න අපි වෙනුවෙන් කතා කරන්න සහ තීරණ ගන්න ජනතා වික්ටි ප්‍රමුණට යම් ආකාරයක බලයක් දීලා අර ප්‍රධාන පක්ෂ දෙකෙන් මොකක් වෙලා හරි හැදෙන එක පාලනය කිරීමේ මම හැකියාවක් කරන් දෙමු කියන එක තමයි මගේ අදහස තියෙන්නේ.